ලෝකයේම කොරෝනා වෛරස් එක ගැන කතා කරද්දී අපිට මාස්ක් එකක් ගන්න මතක් වුණාට ජපන් ජාතිකයින් පුරුද්දක් විදිහට මාස්ක් එකක් භාවිතා කරන්න අරගෙන අවුරුදු 100කටත් වැඩි. ඒ කියන්නේ අපි හැමෝම දන්නේ නැති වුණාට ජපානේ පුරා මේ වගේ භයානක වෛරස් පැතිරලා තියෙනවද? අපි අද හොයලා බලමු. ජපානයයි මාස්ක් එකයි අතර තියෙන සම්බන්ධය. ඔබ පළමුවරට ජපානයට පැමිණි පුද්ගලයෙකු නම් මුහුණු ආවරණෙහිවත් ෆේස් මාස්ක් පැළෙන සිටින ජපන් ජාතිකයින් දැක කලබලයට පත්වනවා නොඅනුමානයි. විෂවායුවක් එහෙමත් නැත්නම් භයානක වෛරසයක් ජපානයේ පැතිරිලාද? මේ වගේ දේවල් හිතට දැනුණත් ෆේස් මාස්ක් එකක් කියන්නේ ජපන් ජාතිකයින්ට බොහොම සාමාන්‍ය දෙයක්. ජපානයේ මාස්ක් පැළඳීමේ ඉතිහාසය 1918 දක්වා ඈතට දිව යනවා. එවක ඇති වූ උණ වසංගතයක් හේතුවෙන් ජපන් ජාතිකයින් 104ක් පමණ මියයාම මාස්ක් පැළඳීමේ පුරුද්දට මූලාරම්භය වී තිබෙනවා. අදාළ රෝගය ඖෂධ මගින් තුරන් කිරීමට ජපන් වෛද්‍යවරුන් සමත් වුවත් ඖෂධවලට පමණක් ඇබ්බැහිවීමට ජපන් ජාතිකයින් පුරුදුනේ නැහැ. ස්පාඤ්ඤ උණ වසංගතය ලෙස හැඳින් වූ එය බෙහෙත්වලට මුවාඩු වී ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමේ වැදගත්කම ජපන් ජාතිකයින්ට කියා දුන්නා. එදා සිට අද දක්වා සෑම දිනකම සෑම සක්‍රීය මොහොතකම බොහෝ ජපන් ජාතිකයින් ෆේස් මාස්ක් එකක් පළඳිනු දැකිය හැකි. ඍතු විපර්යාසය සහිත රටක් ලෙස සෑම ඍතුවක් අවසානයේදීම ලෙඩ ගොන්නක් ජපානයේ පුරා පැතිරී යාම සාමාන්‍ය දෙයක්. එවැනි රෝගවලින් තමා ආරක්ෂා වීමටත් තමාට වැළඳී ඇති රෝගීකින් අනිකා ආරක්ෂා කිරීමත් මේ මුහුණු ආවරණ පැළඳීමේ ප්‍රධානතම හේතුවයි. සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ 2018 වසරේදී බිලියන 5.5ක මාස්ක් ප්‍රමාණයක් ජපන් ජාතිකයින් භාවිත කර ඇති බවයි. මේ සඳහා වැය කර ඇති මුදල යෙන් බිලියන 35.8ක්. රෝහල්වල පමණක් නොව පාසල්, කාර්යාල, වෙළඳසැල්, දුම්රිය පොළවල්, බස් නැවතුම් පොළවල් ආදී මිකී නොකී සියලු ස්ථානවල ජපන් ජාතිකයින් කිසිදු පැකිලීමකින් තොරව මාස්ක් පැළඳී සිටීම සාමාන්‍ය දසුනක්. නිවසින් පිටව යද්දී පළඳින මාස්ක් එක යළි නිවසට පැමිණෙන තුරු ඉවත් කරන්නේ ආහාර ගැනීමේදී පමණයි. ලෙඩ නොවීමට පළඳින මාස්ක් එක දැන් ජපානයේ විලාසිතාවක්. මේ නිසා විවිධ වර්ණයන්ගෙන් හා සම්ප්‍රදායික මාස්කකකින් එපිටට ගිය මුහුණු ආවරණ දැන් ජපන් වෙළඳපළේ සුලබයි. 3D මාස්ක් එක ඊට හොඳම නිදසුනක්. සර්ජිකල් ස්ප්‍රේතු නැතහොත් ඇල්කොහොල් මගින් දෙයක් පිරිසිදු කිරීමද ජපානයේ මාස්ක් භාවිතය හා සමානම පොදු දෙයක්. සෑම නිවසකම, සෑම පොදු ස්ථානයකම මෙන්ම සෑම පුද්ගලයෙකුගේම ගමන් මල්ලෙහි සර්ජිකල් ස්ප්‍රේතු බෝතලයක් අනිවාර්යෙන්ම ජපානයේදී ඔබට දැකගත හැකි. ලංකාවේ වෛද්‍යවරු සඳහන් කරන දෙයක් තමයි ලංකාවේ මිනිස්සු වැඩිපුර ලෙඩ වෙන්න හේතුව අපේ අත්වල තියෙන අපිරිසිදුකම කියලා. ඒ කියන්නේ මේ විසබීජ අංශුවලට වාතයේ තියෙනවට වඩා වැඩි පහසුවකින් සහ වැඩි වශයෙන් අපි නිතරම අතපත ගන්න තැන්වල තියෙනවා. ඒ වගේ තැනක් අල්ලලා වැඩුණු මිනිස්සෙක් නොදනුවත්වම දවසකට 20-30 වතාවක්වත් තමන්ගේ මුඛය සහ නාසය ස්පර්ශ කරන බව තමයි කියවෙන්නේ. කතාව ඇත්තනේ. දැන් ඔබ හිතන්න අපි කීයෙන් කී දෙනාද කෝච්චියේ බස් එකේ වැඩට ඇවිල්ලා අත හොදලා වැඩ පටන් ගන්න. මාස්ක් එක දානවා වගේම අපේ අත්වල තියෙන පිරිසිදුකමත් අතිශය වැදගත් වෙනවා ලෙඩ නොවී ජීවත් වෙන්න නම්. කොරෝනාවා මේ කොරෝනා දැන් තව ටික කාලෙකින් මේක මේ රැල්ල නැති වෙලා යයි. හැබැයි මේ මාස්ක් එක භාවිතය සහ ඇල්කොහොල් එමන් නැත්නම් අත පිරිසිදු කිරීම දෛනික ජීවිතයේ අපිට පුරුද්දක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒක අපේ පොකට් එකට වගේම රටේ පොකට් එකට ලොකු ඉතිරියක් වේවි. මොකද කොළඹින් පිටපළාත්වල රජයේ රෝහල්වල වැඩි වශයෙන්ම නිවාසිකව ප්‍රතිකාර ලබන්නේ උණ, කැස්ස, එම්බිරිසාවා වැළඳුණු රෝගීන්. දැන් ඉස්සරහට ඩෙංගු එන්න නියමිතයි. ඩෙංගු මදුරු වගේ අපි ආරක්ෂා කරන්න මේ මාස්ක් එකටවත් ඇල්කොහොල් බෝතලයකටවත් අත හොදලවත් බැරි බවත් ඔබ මතකයේ තබා ගත යුතුයි. මම ලක්නා මන්දි ජපානයේ සිටින